ICC லோක කුසான සුදුසගම් ලැබිமே மூල්ම තරங்கேன் එක්සත් තරාභ එමී රජ කණ්ඩයිීමට එරෙහිව විශිත්‍ර ජයග ලබාගත්ත ශri ලංකා කண்டாயම අද දෙවනි තරங்கට පිවිசෙනවා ඕමන් கண்டීම ැරීව පැවැත්த்துන தරங்கගේ ශri ලංකාවட்ட தීரණාත්මක තරங்கයක් වේවේ ගොடදිනෙක් තරங்கාවලිය පටங்கන්න කින්ම அனுமான කර B කාණ්ඩே සටන තින ශri ලංකාවසා අயர்லாන්ந்தය අතරි කියලා ඒත් මේ වෙදදි ඕමන් ක්ඩයමට ඒ සියලුම පුරෝකතන වෙනස් කරලා බීකාණ්ඩේ ඉදිරිෙන්ම ඉන්න අවස්ථාව ලැබිල තියෙනවා. ඕමන් කණ්ඩාය මේ ප්‍රධන භහුණුකරුවවෙන්නේ ශ්‍රිලංකාේ හිටපු ටෙස්ට ්‍රීඩක ොලිප් මෙන්න්ඩිස් නිසා මේ ජය ග්‍රහණය එක පැත්තකින් අපට සතුටවෙන්න පුළුවන් එකක්. ප්‍රබ අයිලන්ත කණ්ඩායම එක් තරගදී වගේම එක්ස තරබ මි රජ කණ්ඩාය ත පැත්වෙච්ච තරඟගවලින්. ඕමානයට කඩුලු පහක විශිෂ්ඨ ජයක් ලබාගන්න පුළුවන් ඕුණ එනිසා ඕමානය ඉන්න ඉත්තාමහොඳ රිත්මියක කියන එක අමුත්වෙන් කියන්න ඕන දෙයක් නෙවෙේ එනිසා මෙ තරංගේයේදි ඕමානයේ ශ්‍රී ලංකාවට එරෙහේව ඔවුන්ගේ උපරිම ශක්තිය යොදවාවි. මීට කලින් ශ්‍ර ලංකාව සහ ඕමානය එක් දින පිටියදි හමු වෙලා නැහැ එක නිසා මෙ තරග මේ කණ්ඩයම් දෙකටම එක පැත්තකින් අලුත්ම අදදැකීමක් පේවි. ශ්‍ර ලංකා ක්ඩායි ගැ කතාකළොත් රහිසේ වාාදයන් නිසා පළමු තරගෙට ක්‍රීඩ නොකරපු වේක පන්දියවන දුෂ්මන්ත චමීර් මේ තරගෙයට සහභාගවෙන්න වැඩීඩ ගඩක්තියෙනවා චමීර ක්‍රඩාකළොත් බොහෝදුලට කසුන් රාජතට අවස්ථාව අහිමිවේවිී ඒ හැරෙන් පළමින තරගෙට ක්‍රීඩාකරපු කණඩායමම මේ තරංගේට ක්‍රීඩා කරාව ඒ වගේම තරගට පෙර පවත්වන යෝගතා පරිීක්ෂණය දුෂ්මන්ත චීරට සමත එෙන් නොහැකිවුණත් හවෙනුවට පිටියස භහවය සලකළ බලලා මතිශ පතිිනොම තරගේට යොදාගන්න අවස්ථාවක් තියනවා. ඒ වගේම තරංගේෙදි ශ්‍ර ලංකා කණ්ඩායමට පන්දිවීම පැත්තෙන් වැඩි අවධනයක් යොමු කරන්න සිදුවේවි. එකට හේතුව ඕමාන් කණ්ඩායමේ පිතිහරණය අංශය ඉතාමු ද ස්ථාවරක ඉන්න නිසා ලොකයිලක්යක් ලාබාදුන්නොත් ශ්‍රී ලංකාවට ්‍රබල අභියෝගයක් එල්ල වෙන්න ඉඩ තියෙනවා. ත් ඕමාන් කණ්ඩාෑම සාපේක්ෂිව දගපන්දු යවන්නන් ඉදිරියේ. තිිකක්විතර දුරල තරග විලාශක් පෙන්වෙන නිසා වනිද මහිෂ් සහත් දනන්ජේට ඉතාම තීරනාාත්මක කාර්භාරයක් ඉටු කරන්න සිදුවේවි. ඕමාන් කණ්ඩායිම පැත්තෙන් ගත්තොත් කණ්ඩය මේ නායක සීෂාන් මක්ෂෝට් කියන්නේ බොහොම සාර්ථක ක්‍රකට් අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක් වගේම සංගමයෙන් කණ්ඩෑයම හසුරවන උපක්‍රම ශිලීනායකෙක්. සුගේ එක්දින තරඟ දහයදෙ ිෂාන් ලකුණ තුන්සිේ අසුවක් ලබාගෙනෙඉන්නේ හතලියයි දශම හතයි හත්තක ලකුණු සාමානයක් එක්ක. ඒ වගේම පන්දුවෙන් කඩුළු පහලාක් ලබාගන්න ශිෂාන්ට හැකිවුණන. ඒ නිසා IC තුංගංශේම දස්කම් දක්ුණ ක්‍රීඩකෑන්ගේ ලැයිස්තුවේ තුන්මෙන ස්ථානයට එන්නත් ශිෂන්ට හැකිවුුණ. ඒ වගේම කාශ්‍ය ප්‍රජාපති සොයිIP් කාන් වගේ ප්‍රතිකරුවන් ශීලංකවුඩ ප්‍රබැල අභියෝගයක් වේවි කියලා හිතන්න පුුවන්. පෙන් ගත්த்தම பிால் කාන්, පசුගිය තරங்க දහයේதி කඩළු விසිහතරක් ලබාගන ්‍රබල ත්වක ඉන්නවා. ஏහැருணம ෆையாஸ் බ්, ஜ ඩෙද್්‍ර ඕමාන් කண்டாෑமே, ඉතාම හොඳින් ප්‍ය වන ක්‍රීඩ කියන්නෙදියට හඳන්න පුුවන්. ුණ ශ්‍ර ලlanකාका කंडඩෑ மூල් තරेंगेෙදි බාගත්ත යග්‍රණයක්තෙක්, මේ තරගේයට ඉතාම හොඳින් மூූුණදවි කියලා හිතන්න පුළුවවා. විශේෂයම පිතිකරුවන් හොඳ ස්ථාවරක ඉන්න නිසාත් වනිදදු ඇතුුව පන්දිය වන්නන් කිහිප දෙනෙක්ම පළමු තරංගේද දක්क्षෂතා අතරට आपපු නිසාත් මේ තරngග ශriरीලංකාවට ජයග්‍රහණ කරන්න වැඩි අස්ථාවක් තියන තරගයක්. ඒත් ඕමාන ඉන්නේ මේ වෙලාවෙේ ජය ග්‍රහही මාන සිකත්තුවයක නිසා, ඔවුන් මේ තරගේ लेසින් අතාරිने काක්නෑ है। එහනම් පිටියේ මේ වගේම නැවම්සාහ වැදගත් තුරතුරත්த்துක ඔබාමෙනකල් පोර්සේ මාශි චැනල්ලක සත්්‍රයිප් කළ තියාගන් අමත කරන්නේपा